සිදුවේපුතේ මං අද ඔයාලට කියල දෙන කතන්දරය තමයි නුවනක්කාර කපුටග කතාව. ඔන්න එකමත් එක දවසක ගොටා වතුරතිබහෙෙන් හිටපු කපුටෙක් හිටිය. ඔන්නේ කපුටා හැමතැනම පියාම්බල පියාම්බල පියාබල වතුරහෙවා. ඒත් කුහේවත් වතුර තිබබෙන හැ. හොඳටම අව්වපායලා අව්ව සැරත් එන්න එන්නම වැඩිවුණා. පව් මේ අසරන කපුට! ඔන්න දුවේ පුතේ ඔහොම පියම්බල යද්දී කපුට දැක්කා වතුර කලයක් තියෙනවා. බත්‍ර කලේළඟට ගිහිෙල්ලා කලේට එබිල බැලුව. ශා! කලේ පතුලෙ බතුර තිබ්බා! මේ කපුටට දැන් හරිම සතුටයි. කපුට හරි මාසාාවෙන් හොට ඇතුල්ට දාලා වතුරබොන්න හැදවා. අයියෝ! හොටදිග මදිීනේ! මේ කපුුටර ද හොඳටම දුක හිතුනා. ඒත් මේ නුවනක්කාර කපුටා උත්සායනං අතෑරිය නැහැ. එයා දිගටම කල්පනා කලා මම කොහොමද මේ වතුර ටික බොන්න කියලා. ඔහුම කල්පනා කරනකොට කපුටට හොඳ අදහසක්කාවා. ඒ තමා කලේ ඇතුළට ගල් කැටගෙනල්ල දාන්නඕනි කියලා. මොකද ගල්කැට දානුකොට දානුකොට වතුරූටටෙනවනේ. ඔන්න කපුට හිතපුදෙක් කරන්න පටන්ගත්තා. කපුට පියම්භගෙන ගිහිල්ලා ගල්කැට හොයාගෙන හොයාගිනෑවිත් මේ කලයට දැම්මා. ටිකෙන් ටික ටිකෙන් ටික වතුර ටිකට එක උඩටාව. ඊට පස්සේ මේ කපුට ඇත්ති වෙනකම් වතුරබීලා සතු ටිම් පියාම්බල කියා. දැක්ක නේදදුවේ පුතේ, අපිට මේ කපුටගින් ගොඩාක් තේවල් එගෙනගන්න පුළුවන්. එකක්තාමා දෙයක් කරන්න ගියාම පලේනිපාර බැලිවුනාා කියලා අතාරන්න හොඳ නැහැ හොන්ඳට කල්පනා කලොත් හැම දේටම විසඳු මක්තියනවා. අනිත් එකතම්මා උත්සා කරන්න ඕනේ එක පාරිම්ම පරාජයභාරගන්න හොඳ නැ. උත්සාහවන්තය ජයගන්නවනේ. මගේ පොංචි දුවේපුොතේ අපි ආයෙත් කතාන්දරයේකින් හම්බු වෙමූ.